අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තිබ්බා. භාවනාවට ක්‍රමවේදයක් අවශ්‍යමද කියලා. ඒ කියන්නේ භාවනා කමඨහනක් නැතුව සමහරු කියනවා බොහොම ඉක්මනින් හිත හිස් භවකට සමාධිමත් භවකට පත් වෙනවා. අරමුණක් නැතුවම හිත කිදා බහින ගතියක් අත්විඳිනවා යන අතිවශයෙන්. ඒක අල්ලලා යම් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. සාවධානව හුඟකන් දෙන්න. සත්‍ය වශයෙන්ම භාවනාවට අවබෝධයට අවදිමත් භවට ක්‍රමවේදයක් ශිල්පීය ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒකට යන මාර්ගයේ තියෙන බාධා දුරු කරගන්න මේ භාවනා ක්‍රමවේද මේ ශිල්පීය ක්‍රම භාවිතා කරන්න අපිට සිද්ධ වෙනවා. අපි ගමනාව තේරුම් ගන්න ඕන, හරියට හඳුන ගන්න ඕන. කලින් කිව්වා වගේ නියම අවබෝධය පැවැත්වීමට මඤ්ඤණාවෙන් තොරවීමට ශිල්පීය ක්‍රමයක් භාවනා ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොටිම්ම භාවනාව කියන්නේ අවදිමත් භාවය කියන්නේ සරල අවබෝධයක්, අවදියක්, දැනුවත් බවක්, එවගේම සාක්කිකාරයක් වීමක්, නිරීක්ෂණයක්. අවදිමත් වෙන්නවත් එවගේම දැනුවත් වෙන්නවත් සාක්කිකාරයක් වෙන්නවත් නිරීක්ෂකයෙක් වෙන්නවත් භාවනා ක්‍රමවේදයක හෝ ශිල්පීය ක්‍රමයක අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. හැබැයි මේ අවබෝධය කරා යන ගමනේ, අවදිමත් භාවය කරා යන ගමනේ, මුලාවෙන් අත්මිදීම කරා යන ගමනේ බොහෝ බාධා අපිට හම්බ වෙනවා. ශතවර්ෂ ගාණක් තිස්සේ මේ මනුස්සය එකතු කරගත්තු බාධාවන්, සංසාරයක් මුළුල්ලේ අපි එකතු කරගත්තු ආශ්‍රවබල ශක්තිය, එක දිගට සංසාරයේ ආහාර, මොකක් හරි යම් ආහාරයකට එක දිගට ආහාරයට අරන් තියෙනවා නම් මේ ජීවිතෙත් එකම ඕන වෙනවා. ජීවිත ගණනාවක් එක දිගට යම් සිල්පදයක් බොහොම සුලභව කඩලා තියෙනවා නම් මේ ජීවිතෙත් ඒකට හිත නැමෙනවා. ඊළඟට යම් කුසල ශක්තියක් සංසාරේ පුරාවට පුරුදු කරලා තියෙනවා නම් අනේකට හිත නැමෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ කාමයන් ඇති කැමැත්ත යොමු වෙන ගතිය, ගැටීම, මැලිකම, හිතේ විසිරීම, පසුතැවීම, ඒ වගේම සැකය කියන මෙන්න මේ කාරණා ප්‍රධාන වශයෙන්ුත් සියුම් විදියට නොයෙකුත් ආකාර අණු අරමුණු, ඒ කියන්නේ ආශා කරන දේවල්, ආශා කරන ස්වභාව, හිත ඇදිලා යන අරමුණු, මෙන්න මේවා මේ අවදිමත් වීමට යන ගමනේදී බාධාවන් විදියට ඉස්සරහට එන්න පුළුවන්. එතකොට මේ බාධාවන් ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. අවදිමත් භාවයෙන් සාක්කිකාරයක් වීමෙන්, නිරීක්ෂකයෙක් වීමෙන් පමණින් මේ බාධා ගලාගෙන මේ ශක්තිය විනාශ කරලා දාන්න අමාරුයි ආධුනිකයෙක්ට. වඩපු හිතක් නැත්නම් සාක්කිකාරයක් වෙන්න හදපු පමණින් හිත ගහගෙන යන ඒවත් එක එක නවත්ත ගන්න අපහසුයි.
ඒවා ඒ බාධා ඉවත් කරගන්න, ඒ කෙලෙස් මට්ටම් යම් ආකාරයකට පාලනය කරගන්න අපිට භවනා ක්‍රමවේදයක්, කමටහනක්, මූලික කර්මස්ථානයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එනිසා භාවනා ක්‍රමවේදවල මේ ශිල්පීය ක්‍රමවල කාර්යය බවට පත්වෙන්නේ මේ පොළව සැකසීම කියන කාරණාව. මොකද මේ භාවනා ක්‍රමවේද නොයෙකුත් ආකාර කර්මස්ථාන කියන්නේ නියම ප්‍රතිපදාවවත් නියම භාවනාවවත් නොවන බව සැපවයි. ඔබ මේ භාවනා ක්‍රමවේද විතරක් ඉගෙනගෙන නැවතුනොත්, මේ ශිල්පීය ක්‍රම විතරක් ඉගෙනගෙන නැවතුනොත් ඔබට අදාළ කාරණාව මගහැරෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට භාවනා කරන අති බහුතරයක් දෙනාට සිද්ධ වෙලා තියෙන්නේ මේ කාරණාව. මේ බහුතරයෙන්ම ශිල්පීය ක්‍රමවල නැවතිලා ඉන්නවා. මේ ශිල්පීය ක්‍රම භාවිතා කරලා තියෙන්නේ බිම සකස් කරගන්න විතරයි කියන කාරණාව දන්නේ නැතුව. උදාහරණයක් විදියට මෛත්‍රී, අසුභ, අට්ටික සංඥා ආදී සෑම ආකාරයකම සමත භාවනාව පවා උපකාරී වෙන්නේ ප්‍රථම ධ්‍යාන ඇති කරගන්න තාක් විතරයි. ප්‍රථම ධ්‍යාන ඇති කරගත්තට පස්සේ දෙනින් එහා භාවන අරමුණත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. භාවන අරමුණට පයින් ගහනවා. එකත් එක එකකින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. එයාගේ හිත සමාධි පළවෙනි ධ්‍යානට පත් කරගන්න විතරයි එයා භාවන අරමුණක් පාවිච්චි කරේ. අන්න ඊට පස්සේ පුරුදු කරාට පස්සේ එයාට ඒක අදිෂ්ඨානෙන් ප්‍රථම ධ්‍යාන සම්වදින්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකේ හිතේ ස්වභාවය ටිකක් වෙලා හිතින් මෙනෙහි කරද්දී සම්වදින්න පුළුවන්. එකෝ සමහර කෙනෙක් කිසිම අදිෂ්ඨානයක් නැතුව නිකන් ප්‍රථම ධ්‍යානයේ ස්වභාවය මනසට අරමුණු කරගෙන අරමුණට හිත ලංවන්න පුළුවන්. එකෝ අර භාවනා කමටහනම බොහොම සුළු වෙලාවක් ඉක්මනින් පාවිච්චි කරලා එයාගේ හිත සමාධිමත් කරන්න පුළුවන්. එතනින් පටන් ගත්තට පස්සේ භාවනා අරමුණ අතහැරලා ප්‍රීතිය අල්ලගන්නවා. දෙකින් දිවෙනි ධ්‍යානටපත් වෙනවා. ප්‍රීතිය අල්ලගෙන ඒක අතහැරලා දාලා කායික මානසික සැපය අල්ලගන්නවා. දොර තුන්වෙනි ධ්‍යානටපත් වෙනවා. සැපය අතහැරලා දාලා උපේක්ෂාව අල්ලගන්නවා. එතකොට චතුර්ථ ධ්‍යානය. ධ්‍යාන ගැන කරපු වෙනම දේශනා ඇති. දැන් ධ්‍යාන විස්තර කරන්න කාලය නෙමෙයි. කෙසේ හෝ වේවා මේ සමත භාවනා පැත්තෙන් ගත්තත් මේ භාවනා කර්මස්ථාන ක්‍රමවේද නිතරම භාවිතා වෙලා තියෙන්නේ මේ පොළොව වටපිටාව සකස කරන්න, බිම සුද්ධ කරගන්න. ඒකෙන් පස්සේ ගමන අවදිමත් භාවයේ ගමනක්. විපස්සනා වේදිත් ඒ වගේමයි. පංචස්කන්ධ පරියායෙන් හෝ වේවා, ආයතන විදියට වේවා, ධාතු විදියට වේවා, ඒ වගේම නාම රූප විදියට වේවා, පටිච්ච සමුප්පාද විදියට වේවා, යම් මොහ ආකාරයකට යම් කෙනෙක් විපස්සනා සිද්ධ කරන්නේ පැය 24ම ඔක හිත හිතා ඉන්න එකවත් ඔක අනිත්‍ය දුක යනාත්මයි කියලා මෙනෙහි කර කර ඉන්න එකවත් සිද්ධ කරන්නේ නෙමෙයි. බහුතරයක් දෙනා මේ කාරණාව හින්දම වෙහෙසට පත් වෙලා තියෙනවා. නියම භාවනාව කියන්නේ මේ භාවනා ක්‍රමවේදය කියලා පමණක් හිතාගෙන මේ ශිල්පීය ක්‍රමයේ පාවිච්චි කරන්නේ නිතරම හිත මේකෙන් මුදවා ගන්න. ඒ විපස්සනා වේදී නම් පංචස්කන්ධ විදියට හෝ පරයයකින් මේ මොහොත විපස්සනා කරන්නේ එයාගේ හිත පංචස්කන්ධයෙන් මුදවා ගන්න, හිත විපස්සනා සමාධියකටපත් කරගන්න, අවබෝධයටපත් කරගන්න, ශුන්‍යතා, අනිමිත්ත, අපනිතාදී සමාධියකට හිත ගන්න. එතකොට සංස්කාර සම්මර්ෂණය කිරීමේ එකම බලාපොරොත්තුව සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව, සංඛාර උපේක්ෂා ඥාන ඇති කර ගැනීම.
එහැර පැය 24ම සංස්කාර සම්මර්ෂණය කිරීමක් නේ මෙහෙම ඒක එහෙම ඒකම ප්‍රතිපදාව වුණා නම් හැම තිස්සෙම භවණ අරමුණක්ම පෞචි කිරීම නම් ප්‍රතිපදාව ඒ අනුභව කලකින්ම හති වැටෙනවා මහන්සි වෙනවා මොකද විතක්ක විචාර කියන්නේ සංස්කාරයක් සංස්කාරය කියන්නේ ඒකාන්තම දුකක් වෙහෙසක් මානසික ආතතියක් අපි පාපකාරී සිතුවිලි හිතන එකත් සංස්කාර කරන එකත් ඇරලා දාලා පුණ්‍ය අභි සංකාර සිද්ධ කරන එකත් ඇරලා දාලා අපි කුසලයේ පැත්තට බර වෙච්ච මේ භාවනා කර්මස්ථානයක මානසිකාරයක් සිද්ධ කරගෙන ඉන්නවා කිව්වොත් ඒකත් සංස්කාරයක්මයි මේ භාවනා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ මේකේ ප්‍රයෝජනය ගැන හරි හඳුනා ගන්න සමතු හෝ වේවා විපස්සනා හෝ වේවා නියම භාවනාව වෙන්නේ අවදිමත් බව සාකීකාරීක වීම නිරීක්ෂකීක වීම බලා සිටීම සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම බුදුරණන් සේ උගන්වන්නේ ඔක කොහොමද third person කෙනෙක් විදියට ප්‍රථම පුරුෂයෙක් විදියට පැත්තක ඉඳලා බලන් ඉන්න කෙනෙක් විදියට මේ අග දිහත් වේදනා දිහත් සිතුවිලි දිහත් ඒ වගේම සියුම් මනෝභාව දිහත් බලන් ඉන්නේ කියලා ඒවත් එක ගහගෙන නොයන්නේ කියලා ඒවා ඇවිස්සෙද්දී තමන් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා ඒවා යන්ත්‍රණයක් විදියටම තේරුම් ගන්නේ කොහොමද කියලා තොලේ තත්ත්වෙට හිතනතු කරගන්න බිම සකස් කර ගැනීම සඳහා අපිට නොයෙකුත් ආකාරයේ කර්මස්ථාන පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. බොහොම කේන්ති යන චරිතයක් නම් මෛත්‍රී ආදී කර්මස්ථාන. බොහොම භාවනාවට වාඩි වෙච්ච වෙලාවෙදී දෙන රාගී කර්මුණ වෙනවා නම් අසුබාදී නවසීවතික ආදී කර්මස්ථාන. ඊළඟට භාවනාවට වාඩි වෙච්ච වෙලාවෙදී දෙන කාබාරි මතක් වෙනවා නම් කරන්න තියෙන වැඩක් ගැන දේපල වස්තුවක් ගැන මතක් වෙනවා නම් අනිත්‍ය ආදී සංඥාවක් ගැන මේ ආකාර යම් හෝ ආකාරයක ක්‍රමවේදයක් පාවිච්චි කිරීමෙන් භාවනා යෝගියෙක් බලාපොරොත්තු වෙන මූලිකම කාරණාව වෙන්නේ මේවයි හිත නිදහස් කර ගැනීම. මේක එක දිගට සිද්ධ කරගෙන යාම නෙමෙයි මේකෙන් හිත නිදහස් කර ගැනීමයි ප්‍රතිපදාව. ඒකයි විය යුතු දේ. සමහර ගුරුවරු භාවනාවට කිසිදු ශිල්ප ක්‍රමයක් අවශ්‍ය නැහැයි කියලා අද කාලේ අපිට අහන්න ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාව සමහර ප්‍රසිද්ධ තව ස්වාමීන් වහන්සේලා ධර්ම විකෘති කරනවා කියලා විවේචනය කරනවා. භාවනාවට කමටහනක් වෙනම භාවනා කිරීමක් ශිල්පීය ක්‍රමයක් අවශ්‍ය නැහැයි කියන එක මේක ධනාත්මක පැත්ත විතරයි. මේක ඍණාත්මක පැත්තකුත් තියෙනවා. ඍණාත්මක පැත්ත තමයි භාවනා අරමුණක් කමටහනක් නැතුව භාවනා කරන්න පුළුවන් මට්ටම හදාගන්න අවශ්‍ය බිම සකස් කරගන්න අවශ්‍ය බාධා දුරු කරගන්න නීවරණ මැඩ පවත්ව ගන්න අවශ්‍ය වෙනවා භාවනා කමටහනක් මූලික කර්මස්ථානයක් ආධුනිකයෙකුගේ හිත නැමති කුබුර මුලින්ම සුද්ධ පවිත්‍ර කරගන්න සිද්ධ වෙනවා මොකද බිම හොඳින් සකස් කරලා නැති තාක්කල් එයාට වගාවක් සිද්ධ කරන්න බෑ ඒකේ මල්පත්යක්වත් දාන්න බෑ සියලු ආකාරයේ වල්පැල මුල් මේ බිමින් ඉවත් කරලා දාන්න අවශ්‍ය වෙනවා. ඒ තාක්කල් වගාව සාර්ථක නෑ. හැබැයි හොඳට තේරුම් ගන්න බලන්න. ඔබ හිතවන්න යන භෝගයටවත් මල්පාතියක් නම් මල්වලටවත් ඔබ කලින් ඉවත් කරපෝ කිසිදු වල් ගහකවත් මුලක් මුල් ගැනවත්
කිසිම අදහසක් නැහැ. ඔබ අලුතෙන් මල් පාත්තියක් දානවා නම් මොනරි භෝගයක් බිම සුද්ධ කරලා සුද්ධ පවිත්‍ර ඉන්දනවා නම් ඒ අලුතෙන් ඉන්දන භෝගයට ඒ මල් වලට කලින් තිබිය මොනවාද කියලා ගැන අදහසක් නැහැ. ඒකට අදාළ නැහැ. අදාළ කාරණාවක් නෙමෙයි. නමුත් මේ මල් පාත්‍ය සඳහා අර වල් පැල මුල් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ දෙකේ මේ තියෙන ගැළපීම මේ විස්තර කරන්නේ. කලින් මොනවද තිබ්බේ සුද්ධ කරේ කොහොමද කිසි කතාවක් මල් පාත්‍යයට මල් වලට අදාළත්වයක් නැහැ පැලේට. ඒකත් එක සම්බන්ධයක් නැහැ. හැබැයි මේක ඉඳන්න නම් පැහැදිලිවම සිද්ධ වෙනවා වල් පැල ටිකයි මුල් ටිකයි අයින් කරලා දාන්න. මෙන්න මේ වගේම තමයි නියම අවදිමත් භාවය අවබෝධය ඇති කරගන්න නම් අපිටත් සිද්ධ වෙනවා මේ බිම සකස් කරගන්න, වල් මුල් අයින් කරලා දාන්න. හැබැයි හිත ශුන්‍යතාවය ආදී විපස්සනා සමාධියක් ස්පර්ශ කරාට පස්සේ අවදිමත් භාවයේ ඉන්න පුළුවන් හැකියාව ඇති වුණාට පස්සේ සබ්බ සංඛාර සමුතිය අත්විඳින්න පුළුවන් හැකියාව ඇති වුණාට පස්සේ අර සමහරු කමඨං සුද්ධ කරද්දී කියනවා වගේ ඇතුළට ටෝච් එකක් ගහලා අවධානය ඇතුල් පැත්තට හරවනවා වගේ මේ සිද්ධ කරන්න පුළුවන් මට්ටමට එන්න බිම සුද්ධ කරලා තියෙන සිද්ධ වෙනවා. හැබැයි මේ මට්ටමට ආවට පස්සේ එකේ මොනවාද තිබ්බේ, කොහොමද වුණේ, කොහොමද සුද්ධ කරේ අදාළ නැහැ. ඒ වගේමයි දැන් ප්‍රශ්නේ ශිල්පීය ක්‍රමයක් කමටහනක් නැතුව භාවනා කරන්න පුළුවන්ද කියලා. උත්තරේ වෙන්නේ ශිල්පීය ක්‍රමයක් කමටහනක් නැතුව භාවනා කරන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන් පමණක් නෙමෙයි භාවනා කරන එකම හැකියාවත් ක්‍රමයක් නැතිකමමයි, සංස්කාර නැතිකමමයි. නියම භාවනාව කියන්නේම හිතේ සංස්කරණයක් නැතිකමමයි. එනෝබින් කවුරුරේ යහුත් භාවනා කරන ක්‍රමයක් ක්‍රමවේදයක් කමටහනක් ඕනමද කියලා උත්තරේ කෙලින්ම ක්‍රමවේදයක් අවශ්‍ය නැහැ. ක්‍රමවේදයක් අවශ්‍ය නැහැ විතරක් නෙමෙයි හරියටම නියම භාවනාව සිද්ධ කරන්න පුළුවන් එකම ක්‍රමයක් ක්‍රමයක් නැතිකම විතරයි. අපේ බුද්ධ ශාසනය පුරාවටම අද කාලේ බුදුරණන්සේ ඒ අවස්ථාවල ඒ දේවල් දේශනා කරපු ආකාර අනුව ඒ දේවල් බොහොම මධ්‍යස්ථ මනසකින් ගලපා ගන්න බැරිකම හින්දා බොහෝ දිනා මුලා වෙලා බොහෝ නොයෙකුත් ආකාර දෘෂ්ටි මතවාදවල බෙදිලා හබාගෙන යනවා. මේක බොහොම මධ්‍යස්ථ මනසකින් දකින්න තියෙන දෙයක්. ඒකයි කිව්වේ නියම භාවනාවට ක්‍රමවේදයක් උන්නේ නැහැ. හරි එක. හැබැයි ඒකට බිම සකස් කරගන්න කමටහන් ඕනේ වෙනවා. ඒකට කමටහන දිගටම නොනවත්වා කර කර ඉදීමත් නෙමේ භාවනාවේදී වුණා. කමටහන පාවිච්චි කරන්නේ සමතයක් නම් ඒ අවබෝධයටපත් වෙන්න, ඒ සමාධිය ඇති කරගන්න, විපස්සනාවක් නම් විපස්සනා සමාධියක් දක්වා යන්න, ඒ ගන්නා වූ භාවනා අරමුණෙන් නිදහස් වෙන්න. එතකොට ඔබ ඔබේම මනසින් සිද්ධ කරන්නේ මොකද්ද? ඔබේ මනස ඔබට දහස් ගණනින් අපහසුතා නිර්මාණය කරනවා භාවනා කරන්න ගියාම. ඔබ මම කියන හිත, මම කියලා හිතන් ඉන්න ඔබේ හිතේ නැගතිය, ඔබ මගේ ආත්මය කියලා හිතන් ඉන්නා හෝ මේ හිතන්න පුළුවන් ස්වභාවය,
භාවනාවට වාඩි වුණාට පස්සේ නොයෙකුත් ආකාරයේ බාධා ඇති කරවනවා. සමහරක් විට නොයෙකුත් ආකාර සිතුවිලි, එපා වීම, මනෝභාව, ගැටීම්, නැගිටින සිටීම්, සිතීම්, හිතේ විසිරීම්, සැක සංඛා আদি බොහොමයක්. මේ භාවනා කමටහන් අවශ්‍ය වෙන්නේ මේවා ඉක්මවා ගිය මට්ටමකට හිතපත් කරගන්න. හැබැයි ඒක ගමනාන්තෙ නෙමෙයි, ආරම්භය විතරයි. මේ හැම කමටහනකින් අපි උත්සාහ කරන්නේ මනසේම නොපැනවී යාමක්, ආරි නිශ්ශබ්ද භාවයක්, සිතේම නිසසලවීමක්, කොටින්ම මනසේ නොපෙනී යාමක්, මනසේ නොපැනවී යාමක්, දර්ශනීය නොවන දැනීමක්, කිසිම දෙයක් දෙයක් විදියට ග්‍රහණය වෙන්නේ නැති දැනෙන බවක් නිර්මාණය කරගන්න, ඒ වගේ අවකාශයක් නිර්මාණය කරගන්න. එතකොට මේක මේ කියන ස්වභාවය තමන් හිතාගැනීමක් විදිහට නිර්මාණය කරනවා නෙමේ. අර බාධා ටික දුරු කරද්දී ඉබේ ඉතුරු වෙන්නේ ඒ මනස නොපෙනී ගිය අතිශයින් නිශ්ශබ්ද නිසසල ඒ මානසික තත්ත්වය. අන්නේ විට භාවනාව ස්වයං සිද්ධව සිද්ධ වෙන්න පටන් ගන්නවා. භාවනාව ඉබේම තමන් තුළ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අවදිමත් භාවය උන්නතින් පටන් ගන්නවා දිගටම රඳින්න. අවදිමත් වෙලා ඉන්නවා කියන එක සාකිකාරයක් විදියට හැමකකි මෑත් වෙලා ඉන්නවා කියන එක භාවනා කමටහනක් නෙමෙයි. ඔබට කිසිවක් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. භාවනාව ස්වභාවිකවම තමන් තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඒ වෙද්දී මේ භාවනාව කියන්නේ අවදිමත් භාවය කියන්නේ, මඤ්ඤණ රහිත භාවය කියන්නේ, ප්‍රඥාව කියන්නේ නිරීක්ෂකෙක් වීමේ හැකියාව කියන්නේ තමා තුළ සැගවිලා තියෙන හැකියාවක්, තමන් තුළ සැගවිලා තියෙන දෙයක්. ඒකයි බුදුරණසේ දේශනා කරේ පබසරම් භික්කවේ ඉදං චිත්තං කියලා. මහණෙනි, මේ හිත බොහොම ප්‍රභාෂ්වරයි, බාහිරින් අපු පක්ලෙෂ් හින්දයි සම්පූර්ණයෙන්ම වෙහිලා ගිහිලා තියෙන්නේ කියලා. මේ ප්‍රභාෂව හිත නැමති විවෘත්ත අනන්තාකාසයට පියනගන්න කොච්චර අපි උත්සාහ කරත් බාහිර උපක්ලේශ ඇවිල්ලා අපිව වට කරගෙන ඉන්නවා. ඒ අවදිමත් භාවය අපිට හිතින් ස්පර්ශ කරන්න දෙන්නේ නැතුව අර වැඩේ කියලා, මේ වැඩේ කියලා, ආදරය කියලා, මගේ කෙනා කියලා, මගේ වෛරක්කාරයා කියලා, දරුවා කියලා, ස්වාමියා කියලා, භාර්යාව කියලා, අම්මා කියලා, තාත්තා කියලා, යුතුකම කියලා, වගකීම කියලා, ආසාව කියලා, මට අතහැර ගන්න බැරි දේ කියලා, මගේ වෛරය කියලා, මගේ පළිගැනීම කියලා, කොටින්ම ගැඹුරින්ම බැලුවොත් මමයි ලෝකයයි කියලා, ද්වේතාවෙන් පවා ඇහැයි රූපයයි කියලා, සත්‍ය වශයෙන් තියෙන රූපයක් සහායක දැනෙන මම කියලා, ඇත්ත වශයෙන් සද්ද සහායක ඇහෙන මම කියලා, කොහෙන් හරි වට කරගෙන සියලු සියයක් මේ තත්පරයට අවදිමත් වෙන්න පුළුවන් හැකියාව
වහලා දාලා තියෙනවා. සිරු දොරවල් වහලා දාලා අවදිවන් භාවය කරා පීනා ගන්න පුළුවන් හැම ජනේලයක්මත් වහලා දාලා රිංගනවා තියා හිතන්නවත් බෑ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අවදිමත් වෙන්න පුළුවන් විදියට ගැඹුරු නින්දේ මුලා වෙලා ඉන්න අපිට අපේ මූණු වලට සීතල වතුර ගහන තාක්කල් ලෝකයා ගැඹුරු නින්දක මෝහනයක මුලාවක එතකොට මේ භාවනා කමටහන් ශිල්පීය ක්‍රම අවශ්‍ය වෙන්නේ මේවා භාවිතා කරද්දී අර තමන්ගේ ප්‍රභාෂවල හිත වහන් ඉන්න දොරක් හරි ජනේලයක් හරි අරගෙන අනන්ත ආකාශයේ පුරාවට තමන්ගේ දර්ශනය අවබෝධය පතුරවා ගන්න. මම කිව්වේ එමෙතිසිම අපි වැහුණු රාමුවක ජීවත් වෙන්නේ. අපිට පේන්න අහන්න දකින්න හිතන්න ලැබෙන දේවල් අනුව. කලින් කිව්ව උපමාවක් තිබ්බා. ඔබ අද ජීවත් වෙද්දී විභාග රැකී රක්ෂා අරක මේක කියන ප්‍රශ්න තියෙනවා. අපිට අවුරුදු 100කට කලින් හිටියා නම් අපේකම ප්‍රශ්න දැන් වතුර ටිකක් ලිදෙන් අරන් ඉන්නේ කොයි වෙලාවටද? මහත්ය මොන හරි කෑමක් හොයන් එයිද? රජුරුවන්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙයිද? ඊළඟ පස්සේ ආදී මානසික මට්ටමක්. ඊළඟට අපි ඒ මතක් කළා පෙරේදද කොහෙද? එක මනුස්සෙක් තියෙන්නේ එයාගේ වටපිට අවනුව චින්තන රටාව වෙනස් වෙනවා කියලා. අපි සෞඛ්‍ය සේවයෙන් උදාහරණ ගිය පාර කිව්වා. රෝහලේ කරනර්ස් කෙනෙක්ගේ හරි සාතු සේවකෙක්ගේ දරුවෙක් කැමති නර්ස් කෙනෙක් වෙන්න. එයාට එක ලොකු දෙයක්. නර්ස්ගේ දරුවා කැමති ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒකට ලොකු දෙයක්. ඩොක්ටර්ගේ දරුවා කැමති නෑ ඩොක්ටර්ම වෙන්න. එයා කැමති කන්සල්ටන් වගේ වෙන්න. එයාගේ දරුවා කැමති නෑ නිකන් කන්සල්ටන් වෙන්න. එයාට ඕන දෙන්නුත් එහා දෙයක් වෙනත් රටක එහෙම වෙන්න. ඕකේ හැම තිස්සෙම මොකක්හරි අපි පේන අහන්න දකින්න තියෙන රාමුවක් ඇතුලේ කොටු වෙච්ච මානසික මට්ටමක් අපිට නිතරම තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන්සේ දේශනා කරන ජීවිත අවබෝධය යථාර්ථය පංචස්කන්ධ ආයතන ධාතු විදිහට ආදි පරයයන් වලින් පෙන්වලා දෙන දෙයින් මේක තේරුම් ගනිද්දී සිද්ධ වෙන්නේ මේ සෑම රාමුවක්ම ගැලවිලා යන එක. අර තමන්ව වහගෙන ඉන්න කුමක් හෝ දොරක් කුමක් හෝ ජනේලයක් ඇරිලා අනන්ත ආකාශයේ පේන පටන් ගන්නවා. අනන්ත තරු බලන්න පුළුවන් වෙනවා. සම්පූර්ණ වාතාශ්‍රය විඳින්න පුළුවන් වෙනවා. අනන්තයේ පැතිරිච්ච දර්ශනයක් කිසිම සීමාවක් නැති අසීමාන්තික දැක්මක් තියෙන්නේ. ඔය වගේම උපමාවක් ඕකට මම කලින් සඳහන් කළා. ගමක ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට අසල්වාසියා මොන හරි කිව්වම ඒක හරි ලොකු දෙයක්. ඒක අල්දකන දකලනවා. මුක අපි නාගරික මන්ත්‍රී කෙනෙක් කියලා. ඒ මනුස්සයාගේ කැපැසිටි එක නගරය පුරාවට පැතිරිලා තියෙන්නේ. ඒ මිනිහට අල්ලපු විදිහ මනුස්සයා බැන්නයි කියලා සත පහකට ගණන් ගන්නෙ. මොකද යාට ලොකු දෙයක් නෙමෙයි. මේ රාමු පටු මානසිකත්වයේ හින්දමයි හැම ආකාරයකම ප්‍රශ්න හැම ආකාරයකම මානසික දාහ පීඩා හැමදේම ඇති වෙන්නේ. ඒක සමහර වෙන්න පුළුවන් රට කියලා
සමාජ මාධ්‍ය කියලා ශාසනය කියලා හරි අපේ භාවනා සමූහයේ කට්ටිය කියලා හරි අහවල් මධ්‍යස්ථානයේ පිලිස කියලා හරි මොකක් හරි ආකාරයකින් මේ රාමුවක් වැටලා මේ රාමුව ලොකු දෙයක් වෙනවා හරි දර්ශනයක් නැති මොඩයන්ට හැබැයි ප්‍රඥාවන්තය අනන්ත වූ දර්ශනයකින් ලෝකෙ දකින්නේ ඒකට අර බල්ලු බිරුවයි කියලා කදුපාත් වෙන්නේ එහෙට කිසිම කෙනෙක් කිසිම දෙයක් ලෝකෙ කිසිම රාමුවක්වත් කිසිම දෙයක්වත් එයාලා අදාළත්වයක් නැහැ එයාට ගෞරව කරන්න පුළුවන් නම් එයා ගෞරව කරනවා ආරක්ෂා කරන්න පුළුවන් ආරක්ෂා කරනවා ඒ හැර අදාළත්වයක් නැහැ මොකද එයා මේ සැප හොයාගෙන යන ගමන කියන්නේ කාමයන් තියෙන සැපය අල්පයි ආදීනව බහුලයි කියලා තේරුම් අරගෙන එතනින් එහා තියෙන හැම අතීම මනස ස්ථාවර වෙච්ච සැපයක් හොයාගෙන යන්නේ කලින් කරපු දේශනාවේ එක මතක් කළා අර පැවැත්මට හැද ගැසීම කියන එකේ මොකද එක චූටි වැඩි කැටියක් ඔබ එහාට ගිහිල්ලා ඔබට ඇහැ අරගන්න බැරුව මේ සමස්ත ලෝකයෙන්ම මේ අනන්ත ආකාශයෙන්ම දකින්න පුළුවන් හැකියාව ඔබගෙන් වළක්වා ගන්න පුළුවන් පුංචි වැලි කැටයකට මේකත් බොහොම තාර්කිකයි හැබැයි වැලිකටයක් හේවදිලා අහස දකින්න පුළුවන් හැකියාව තමන්ගෙන් වැලක් විලාට තිබට අනන්ත අවකාශයේම අහසම අත්විඳින්න පුළුවන් හැකියාව නැරඹීමේ හැකියාව තමන් තුළ හැංගිලා තියෙනවා තමන් කොච්චර මුලාවට වැටිලා රාමු හදාගෙන ඒවා ඔස්සේ මිරිකිලා තාඩනයට පත් වෙලා පීඩනයට පත් වෙලා ඒවා තුළ කොටු වෙලා මේ අනිවාර්යෙන් කළ යුතුයි කියලා හිතලා කළ යුතු නැහැයි කියලා හිතලා ගහන්න ඕනේ කියලා හිතලා මරන්න ඕනේ කියලා හිතලා නොයෙකුත් ආකාර මොනා හිත හිතා හිටියත් මොන රාමුවේ කොටු වෙලා හිටියත් අර ඒ ඔක්කොම ඇහැට වැදුණු වැලි කැටේ හින්දා අවිද්‍යාව නැමති කොච්චර වැලි කැටේ ඇහැ වැදිලා ඇහැ අරගන්න බැරුව හිටියත් ඇහැ අරගැනීමේ ශක්තිය නරඹන්න පුළුවන් හැකියාව තමන් තුළ හැංගිලා තියෙනවා. එතකොට තමන්ගේ ඇස් වලින් මේ වැලි කැබලි ඉවත් කිරීමට තමයි භාවනා කමටහන් භාවිතා කරන්නේ. මූලික කර්මස්ථානයක් භාවිතා කරන්නේ. හැබැයි භාවනාව කියන්නේ ඔබේ ස්වභාවය ඔබේ ස්වභාවිකත්වය ඔබ තුළ හැංගිලා තියෙන වැලි කැටේ ඇහි වැදිලා වැදීමෙන් වහන් හිටියට ඔබ තුළ හැංගිලා තිබ්බ නැරඹීමේ ශක්තිය භාවනාවත් තමන් තුළ ඒ වගේම හැංගිලා තියෙන නිරීක්ෂකෙක් වීමත් අවදිමත් භාවයත් යථාර්ථ අවබෝධයත් සම්මා දිට්ඨියත් මේ සෑම කාරණාවකම ප්‍රඥාවත් තමන් තුළ හැංගිලා තියෙනවා. ජීවිතය කියන්නේ සංකීර්ණ කටයුත්තක්. සුබ සහ අසුබ ආරංචි දෙකම අපිට අහන්න ලබන්න සිද්ධ වෙනවා. භාවනාව සම්බන්ධෙනුත් එහෙමයි. භාවනාව සම්බන්ධ සුභාරංචිය තමයි අවදිමත් වීමට එහෙම නැත්නම් නියම ප්‍රතිපදාවට නියම භාවනාවට ක්‍රමවේදයක් ඕන නැහැ කියන එක. හැබැයි ඒකත් එක්ක යහපතින් දින සුභාරංචිය තමයි ඒ භවටපත් වෙන්න භාවනා ක්‍රමවේදයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියන එක. කොටින්ම
මග පාද ගන්න, බීම සකස් කරගන්න, බාධා ටික දුරු කරගන්න මූලික වශයෙන් කමඨහන භාවිතා කරලා ඒකෙන් බලාපොරොත්තුව ඒක නවතින එක නෙමේ, ලැක ගන්න එක නෙමේ, චුනිත අපනිත අනිමිත්ත ආදී විපස්සනා සමාධියකට හිතපත් කරගෙන ඒසාකිකාරී වීමේ, නිරීක්ෂකෙක් වීමේ, එමද ඉදිරිනුත් ඉතිරට ගිහිල්ලා නිවනේ සුවේ පිදිමින් මානසික සංස්කරණයකින් තොරව සංස්කාර සංසිඳිලා කිය පුදුමාකාර සැහැල්ලු බවකින් හැම තප්පරයක්ම පරිපූර්ණ ජීවත් වීම, හැම තප්පරයක්ම උපරිම තෘප්තිමත් භාවය ලබා ගැනීම, හැම මොහොතක්ම හැම ක්ෂණයකම උපරිම වශයෙන් ජීවත් වීම එක සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ මේ මොහොත අවදිමත් වීමෙන්මයි. මේ කතා කරන මොහොතේ පව, මේ වචනයක් වචනයක් ශබ්දයක් ශබ්දයක් අහන මොහොතේ පව අවදිමත් වෙච්ච කෙනාටයි නියම සපේ විදින පුළුවන්. මොහොතක රැල්ල ගහනවා වගේ ඒ තරංගෝස්සේ ලස්සන හිත යන්න යම්සේද මේ මොහොතේ දැනෙන දැනීම් එක්ක යාවෙලා යනවා. ක්ෂණයක්වත් අතීතය ගැන අදහසක්වත් නැහැ, ක්ෂණයක්වත් අනාගතය ගැන අදහසක්වත් නැහැ. මේ මොහොතට පරිපූර්ණව අවදිමත් වෙලා සම්පූර්ණයෙන් සැනසීලා ගියා හිතක් ඔබ වගේ ප්‍රශ්න කර හිතකල ස්වාමීන් වහන්සේ භෞතික වශයෙන් උද්ගත වෙන ප්‍රශ්න වල මුණ දෙන්නේ කොහොමද කියලා. ඒක තමයි බුදුහමතුරු ශාසනය පිටුල දුන්නේ. මේ ජීවිතේ කර්මය ඉවර වෙනකම් කණ්ඩ බොන්න යැපෙන්න එපෑනේ. ඉතින් මගේ දරුවන්ට මම දේවපිළි ටික ලෑස්ති කළ යන්න කියලා තමයි ඉතින් බුදුරන් වහන්සේ සාරාසංගී කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් පිරුවේ. ඒකත් ලෑස්ති කළ දීලා ගියා. කැමති කෙනෙක් ප්‍රයෝජනය ගන්න, වීරියක් නැති කෙනෙක් නිකන් ඉන්න. සාසනින් ප්‍රයෝජන ගත හැමදාම ප්‍රඥාවන්තයෝ, මෝඩය හැමදාමත් සංසාර ඇදිලා ගියා. අවසන් වතාවට අවධාරණය කරනවා නියම අවබෝධය කියන්නේ අරමයි මෙහෙමයි කියලා දොඩෝ දොඩෝ ඉන්න එක නෙමේ. අවබෝධයට පත්වෙච්ච කෙනාට මාර්ග දෙකක් නැහැ, එක මාර්ගයයි තියෙන්නේ. අසාර බව දෙකපු කෙනාට ආසාව තියෙනවා, ගහගෙන යාම තියෙනවා. හැබැයි මාර්ගය නොමාර්ගය තේරුම් ගැනීමේ ප්‍රබල හැකියාවක් එයා තුළ තියෙනවා. කළ යුත්ත මොකද්ද කියලා ආසාව යටපත් කරගෙන තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම මෙහෙන් ගහන් යන එක ඒක අනාගමිනකම් තියෙනවා. ඒක හරි. හැබැයි කළ යුත්තේ මොකද්ද, මට අවශ්‍ය මොකද්ද කියන එක ගැන තීරණය කිරීමේ හැකියාව ආර්ය ශ්‍රාවකයන් තුළ හැංගිලා තියෙනවා, ප්‍රකටව තියෙනවා. තමන්ට තමන් තුළින්ම දකින්න පුළුවන් වෙනවා. දන්නේ එකත් මතක් කරමින් ඔය හැම දෙනාටම මේ ජීවිතේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරගෙන නිවනින් සැනසෙන්න මේ ධර්ම ශ්‍රවණයම ආනිසංසත් ඒකාන්තෙම හේතුපනිශ්‍රේ වේවායි ආශිංසනය කරනවා. හැම දෙනාටම නිවන් සුවමත්පත් වේවා.